आयुवान සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාතු ප්‍රථමයෙන් සිරස්තල මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටියෙන් ගොතටුව සහ මුල්ලේරියාවටත් අද රාත්‍රී 7 සිට නිරෝධායන ඇඳිරි නීතිය ගෙවුණු දින 4 තුල කොළඹින් ආසාදිතීන් 500 ඉක්මවයි වෛරසය වැඩි දෙනෙකුට ආසාදනීය වීමේ ප්‍රවණතාවය වැඩි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි ලොව පුරා දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ගත වූ පැය 24න් වාර්තා වේ. මෙරට තුල ආයෝජනය කරන්න ශ්‍රී ලංකා අගමැතිගෙන් කොරියාවට ආරාධනයක්. තාත්තා ගියේ හෙමින් ගමනක්. දේශපාලනයේ දිගු ගමනක් යන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සජිත්ව උපදේශයක්. උසස් පෙළ කඩයිම් ලකුණු එළඹෙන සඳුදා. प्रतिबेन देशीय पुआत मेरठ पहल स्वन कोविड मरणय अदुदसन वार्तावुना मेलस जीवितक्षण पत्वियते वयस अवृद्धु 56ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුලියාපිටිය පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. මේ අතර ගොතටුව සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට අද පසුරු 7 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දිනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 15 වන මරණය අද පෙරවරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ඌරලිය කිතල්ව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මොහු හෘද රෝග තත්වයකින් හා වකුගඩු රෝගී තත්වයකින් පෙළී ඇති අතර එම රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අප රෝහලට ඇතුළත් වුණා 14 වෙනිදා. හાર્ට් ඇටැක් තත්වයෙන් අප රෝහලට ඇතුළත් කරේ. රෝගී තත්ත්වය උත්සන්න වූ නිසා 15 වෙනිදා අපි දැඩි සත්කාර ඒකකයට මාරු කරා. දැඩි සත්කාර ඒකකයේ ඉන්න අතරතුර තවත් රෝගී කාන්තාවක් ඇතුළත් කරා දැඩි සත්කාර ඒකකයට. එම රෝගී කාන්තාවට අපි දැන කොවිඩ් ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එතකොට මෙම රෝගියත් ඒ වෙනකොට දැඩි සත්කාර ඒකක සිටිය නිසා ආසාදනය වීමට සම්භාවිතාවක් ඇති නිසා අපි ඒ සියලුම ප්‍රිකෝෂන්ස් අරගෙන ප්‍රතිකාර කටයුතු කළා. ඒ වෙනකොට PCR 3ක් කරා. තුන්වෙනි PCR එක ඊයේ රෑ අපි අද පාන්දර වෙනකොට දැනගත්තා PCR පොසිටිව් කියලා. ඉතින් ඒ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වෙලා මෙම රෝගියා අප රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මිය ගියා. ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. දෙවන කොවිඩ් මරණය සිදු වුණා. තාත්තා කෙනෙක් නැති වුණා. දරුවෝ දෙන්නෙකුට තමන්ගේ තාත්තා හිමි වුණා. මේ වෙලාවේ අපි හැමෝටම හරි සංවේදනයක් අවස්ථාවක්. මේ මහත්මයාගේ නිරෝගී තියෙනවා කියලා අඳුරගත්තේ අපි ඊයේ පැය ලැබුණු රිපෝට්ස් වලින්. එතකොට අද දවසේ තුත මේ මරණයේ සිදුවෙච්ච එකත් එක්ක 3 දෙනෙක් වුණා. දැන් ඊතර 47 දෙනෙක් කේසස් අපිට වාර්තා වෙලා තියෙනවා. පවතින COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ ගොතටුව හා මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනයකට සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටකොඩ හා මරදාන යන ප්‍රදේශවලට යලි දැනුම් දෙනතුරු ඊයේ රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එසේම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල හා අලුත්ගම ප්‍රදේශවලටද ඊයේ රාත්‍රියේ සිට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගුලවිට උතුර ගුලවිට දකුණ වෙදවත්ත මගුරු මස්විල මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරුණා. පෑලියගොඩ මත්ස්‍යවෙළඳ සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් මේ වන විට වාර්තා වනවා. පහුගිය දින 4 තුළ අපිට රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් වැඩි වුණා. අපිට රෝගීන් 548 දෙනෙක් මේ දින 4 ඇතුළත වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේට ආ ගිය අය. රෝගීන් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පෑලියගොඩ මාළු වෙළඳපොළට ශ්‍රම සැපයීම තිබිලා තියෙන්නේ කොළඹින්. ඒ තමයි මෝදර, මට්ටක්කුලිය, මහවත්ත, ග්‍රෑන්ඩ් පාස්, ඒ වගේම මරදාන, දෙමටගොඩ මේ ප්‍රදේශවලින් තමයි වැඩියෙන්ම මේ වෙළඳපොළේ රාජකාරී කරන අය ඒ වෙළඳපොළට ඇවිල්ලා ගිහිලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම වැඩිම අවධානම තියෙන්නේ එම වෙළඳපොළේ ඒ වෙළඳාම් කටයුතු වල යෙදුණු අයට. ඒකට ප්‍රධානතම හේතුව තමයි මෙහි අධික ජනගණත්වයක් තිබීම. ඒ වගේම මොවුන් රාජකාරී පටන් ගන්න උදේ 1ට 2ට සාමාන්‍ය සීතල දේශගුණයක් යටතේ. එතකොට හැමෝටම උදේට පීනස් තත්වයන් තිබෙනවා බහුතරයකට. ඔවුන් වැඩි දෙනෙක් මත්පැන් පානය කරනවා, වැඩි දෙනෙක් සිගරට් බොනවා, ප්ලේන් ටී භාවිතා කිරීමේදී එක එකනාගෙන් තව එක්කෙනෙක් උගුරක් බොනවා, මෙවැනි සිගරට් උගුරක් තව එක්කෙනෙක් ගණන් බොනවා. මෙන්න මේ තත්ත්වය නිසා මේ වෛරසයේ හුවමාරු වීමේ අවදානම ඊටාම වැඩි වෙලා තියෙනවා. මෙම වෛරසය ගිය පාරට වඩා වැඩි දෙනෙකුට බෝ වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු සිදු කළ කොස්කම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණු අතර ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එම වෙළඳ සංකීර්ණයේම වෙළඳාම් කටයුතු කළ හංවැල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ පුද්ගලයෙකු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ බදුල්ල හාලිල ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා ගොස් තිබෙනවා. සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර අදාළ ආසාදිත පුද්ගලයා වහාම රෝහල්ගත කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඔයාට එහි ඉන්ඩිකේටින් ඇයි ආවේ? එන්න කිව්වනේ. යන්න කියලා කිව්වේ. කවුද කිව්වේ? මිස් කෙනෙක්. कोई मिस्टर हां चेक करो मिस हां बाबा चेक करो मिस गिदर යන්න කියලා නෑ නෑ බෝඩි මට යන්න කියලා නේ කිව්වේ. ඔව් බෝඩි මට ඔව් බෝඩි මට කියලා. ඔයා ගෙදර ආවේ බෝඩි මට කියලා දවස් එකම මාම හිටියා. ඔව් කන්න බෝඩි තරන් ඔව් මිලියන් ඔව් විනෝද කරලා දුන්නේ තන දන්නේ ඕකද බදුල්ලට වැටෙන්න යන්න. මෙම පුද්ගලයා ඊයේ පස්වරු 12ට පමණ කොළඹ සිට බදුල්ල බලහදාවනේ වූ තලංගම ඩිපෝවට අයත් NB 9017 බස් රථයෙන් ගමන් කර ඇති අතර මොහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම බස් රථයේ අද දින ගමන්ගත් මගීන් පිරිසක් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ පුද්ගලයන් 6 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව මොවුන් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ අනුව එම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. ගාල්ල දීවරවරායේ හා රත්ගම දීවරවරායේ සේවකයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. එසේම පවතින තත්ත්වයේ හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සතිපොළ වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. දිවයින පුරා දීවරයින් මේ වන විට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පොදු දීවර සම්මේලනය මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. අපේ දීවර ප්‍රජාව නෙලාගෙන ආපු මත්ස්‍යාස්ත්‍රයන් විශාල ප්‍රමාණයක් ටොන් ගණන් දැන් ශීතාකාර හා දීවර බෝට්ටු වල පවතී. එතකොට මේ මත්ස්‍ය තෝග මොකද වෙන්නේ? මේව සියල්ලම විනාශයටපත් වෙනවා. විශාල ප්‍රශ්නයක් වෙනවා. මේ විදියටම පෑලියගොඩ මාළු වෙළඳපොලේ එවැගේම බේරුවල දීවර වරාය, දික්කෝවිට දීවර වරාය ඇතුළු සමස්ත දීවර වරායන් වල මේ තත්ත්වය උදාලා තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට රටේම දීවර කර්මාන්තය අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි නිසා විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා මේක මේ රටේ ජාතික ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නිසා මේ විශ්වාසය තහවුරු කිරීමේ වැඩපිළිවෙලකට රජය යා යුතුයි. දීවර බෝට්ටු වල ශීතාගාර වල දැනට තියෙන මත්ස්‍ය අස්වැන්න ලංකා දීවර සංස්ථාව මැදිහත් වෙලා කල් තබා ගැනීම, ගබඩා කිරීම සඳහා වැඩපිළිවෙලක් දැන් සකස් ජනතාවට මේ අලෙවි කිරීමට වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන්න ඕන. අවුව, වැස්ස, මාරියාව සියල්ල නොබල සාගරයත් එක්ක කොට්ටු අල්ලලා මේ කරන රස්සාවට සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න ලෙස සමස්ත ලංකා පොද්දීවර සම්මේලනයේ අපි රජයට අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා. මේ අතර දැනට පවතින COVID-19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන දීවර කර්මාන්තයේ මිදෙන වැටි පවත්වාගෙන යාමට අවශ්‍ය දීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් බේරුවල දීවර වරාය තුල මත්සීන් ගොඩ බෑමට බහුදින යාත්‍රා 32ක් සහ ගාල දීවර වරාය තුල බහුදින යාත්‍රා 21ක් තිබෙන අතර මෙම යාත්‍රා තුල මාළු කිලෝ 3,50,000ක් තිබෙන බව දීවර අමාත්‍යාංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශ කර සිටියා. එබැවින් බහුදින යාත්‍රා තුල තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදා හැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීම මෙම සාකච්ඡාවේදී තීරණය වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව मार्गोपदेश सौख्य बलधारीन विसिन सकसा दीवर अमात्यांश हरहा दीवर वरायान्वित निकुत किरीमट कटयुතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවේ. මේ අතර COVID-19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සදහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සියලු සදහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කොට ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. गत वू बै 24 තුල ලොව පුරා 5 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙරට තුල ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියානු ආයෝජකයන්ට ආරාධනාවක් සිදු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට කොරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී. मेरट कोरियानु तानापतिवरया सह अग्रामात्य महिंद राजपक्ष महता अतर विशेष हमुवाक अर्लियगह मंदिरेदी पेवतुना. श्रीलंकाव आरक्षित रटक लेस पेवसू कोरियानु तानापतिवरयाट मेरट आयोजने किरीमट एक्वना लेस अग्रामात्यवरया एहिदी कोरियानु तानापतिवरया हट पवसा तिबेनवा. दशक किहिपयකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුල ක්‍රියාත්මක වන බවද එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ශ්‍රීලංකාව සහ කොරියාව අතර ද්විපාර්ශ්වික सहयोगिताव वर्धने करगत हैकि अपनायन संचारक सह संक्रमणिक सेवावान पिलिबंधवद देपार्श्वे अतर दीर्घ लेस करनु साकच्चावु बवई अग्रमात्य कार्यालय प्रकाश कले. मे अतर कोविड-19 वसंगत तत्वे हमुवे जनाधिपति गोटहबे राजपक्ष महता सह अग्रमात्य महिंद राजपक्ष महता प्रमुख रटवेसियंट सेतपता दिनहतक पुरा पवत्तुनु लबन रतन सूत्र सज्जहना किरीमे पिरित देशनाव नारायणपीठ अभयाराम पुराण विहारस्थानीय केंद्र करगनिमिन ईये दिन आरंभ वुणा. ए अग्रमात्य महिंद राजपक्ष महतागे अग्रमात्य महिंद राजपक्ष महताद ईये दिन एम पिरित देशनाव श्रवणय किरीम सඳහා එක් වුණා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු විහාර දායක දායිකාවන් පිරිසක් එක්ව සිටියා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගයේ සමාජිකින්ට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද නාරහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී विपक्ष नायक सजित प्रेमदास महता अद पेरवरुवे नारहेनपीठ श्री अभयाराम पुराण विहारस्थानयेट पैविन विहाराधिपति पूज्य मुरुत्तेट्टुवे आनंद नाहिमियन बहदक उन्वහන්සේගේ සුවදුක් විමසා සිටියා. එහිදී විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සසුනට අරුණ ව්‍යාපෘතිය පිළිබඳව නාහිමියන් වහන්සේ දැනුවත් කළ අතර එම වැඩසටහන හරහා සිදුවන මෙහෙවර පිළිබඳව නාහිම්පාණන් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. මම කියන්නේ ජනතාව බඩගින්න තියලා පාලකෝ මේ මොන පක්ෂයක පාලකෝ ජීවත් වීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ජනතාවට බඩ පුරවන්න ඕනකම තියෙනවා. ඒ දවඩදී මම දෙන එකම ආවාද තමයි තාත්තගේ අඩපාර යන්න. තාත්ත බොහොම හිමින් ගිය පුද්ගලෙක් තාත්ත. එකපාර නගින්න ගියේ නැහැ. ඒක දාද වෙලාවේ දේශපාලනම ගෙම්බෝ වගේ නේද? එහාට පනිනවා මෙහාට පනිනවා එහාට පනිනවා. අපි ආන්දරොත් වෙන එහාට පනිනවා මෙහාට පනිනවා. ඒක ගොඩාක් අද ගෙම්බි ප්‍රතිපත්තේ බෞල් ප්‍රතිපත්තේදී නැදන්නේ. ඔය දෙකම තුරන් කරන්න වෙලා දිනවා අපිට මේ වැඩ කරනකොට. නිත්‍යානුකූලව අපි විනය පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතානායකවරයාට මහලේකම්වරයාට දැනුම් දෙයි. විපක්ෂයක් හැටියට අපේ සමගි ජන බලවේගයත් එක්ක එකට වාඩි වෙන අපේ කණ්ඩායමෙන් ඒත් උන්ව ඉවත් කරන්න. එක තමයි තුන්වෙනි පියවර. හතර වෙනු අපි රට වටේම අපේ දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක කරලා බිම් මට්ටමේ සංවිධානය ගෙන යනවා කියන ওই තීන්දුව හතර අපි ඊයේ දවසේම ගත්තා. ඒක වත්තිරිට උඩියනවා. ආ එහෙමයි. රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් දැන් व्यवस्था संशोधने पार्लिमेंटे सम्मत किरीम सिद्धुना किसे नमोत मेरा टे बिक्षुण हंसेलाटत यम चौदना इल्लेवेंड पुलवांग के राज्य अपेक्षा करने विधि रकाटे उतु नकलोत ये मिसा राज्य विशेष आवधाने युमुकरला नव आनु का व्यवस्था वाक सम्मत करेगनी मत काटे उतु करने तु अपि पला प्रोत्तुए ना आगमिक नायकयन करतर स्वामीन वහන්සේලාගේ ඉල්ලීම් රාශියක් තිබුණා මේ 20 වෙනි සංශෝධනයේදී අපි පළවෙනියට ඉදිරිපත් කළා තියෙන ඒවාන් තව සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඉතින් සංවේදී නායකයෙක් හැටියට තිගාරු ජනාධිපතිතුමාන් ඒ ඉල්ලීම් වලින් 90%ක්ම කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කළා ඉෂ්ට කරලා තියෙනවා. තුනෙන් දෙකක් තිබෙනවා කියපු මේ ආණ්ඩුව තමන්ගේ කළු සල්ලි නැවත පාවිච්චියට ගන්නවා තමන්ට ඔබින මේ පාලන වැඩ පිළිවෙල නැවත වෙරට අරාජිත කරන්න එකතුව සංහිත නිර්මාණය ඒප්‍රල් මේ ප්‍රශ්න වුණේ 19 වෙනි සංශෝධනය වුණානේ ඒ හින්දා තමයි රටේ ජනතාව තුනෙන් දෙකේ බලයක් දීලා අපිට අලුත් ව්‍යවස්ථාවක් ගෙනලා අරගෙන ඒක ප්‍රවේශිකාව ප්‍රශ්නයක් අපිට නැහැ पास्को प्रहारय पिलिबंधव विमर्शन सिदु करन जनाधिपति कोमिसम हमुवे साक्षी लबा दीम संदहा हिटपू जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद पेरवरुवे पेमिडिया हिटपू जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद पेरवरुवे पास्को प्रहारय पिलिबंधव विमर्शन सिदु करन जनाधिपति विमर्शन कोमिसम हमुवे हायवन वरटत पेनी सिटिया ए साक्षी लबा दीम संदहाई කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණි හිටපු ජනාධිපතිවරයාගෙන් 20 වන විවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි කාරණේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසුවද ඊට පිළිතුරු ලබා නොදී හිටපු ජනාධිපතිවරයා සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගී වුණා. ඔබතුමා 20ට ඡන්ද දෙන්න ආපු නැති එක රටම කතා වෙනවා. ඇත්තටම විශේෂ හේතුවක් තිබ්බද ඒකට? ඒටි එකට අපිට උත්තරයක් දෙනවා නේද? බලාගෙන ඉන්නකො කොහොමද? බලාගෙන ඉන්න උත්තරයක් දෙන්නේ නැද්ද කියලා? පැය තුනක කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටතට පැමිණියා. අද ඔබතුමාට මොන හරි කියන්න පුළුවන්ද? නැහැ හයි එන්න තියෙනවා. තව දවසක් එන්න තියෙනවද ඔබතුමාට? ඔව් ඔව්. ඔබතුමා ඇත්තටම වික්ෂයට ඡන්ද දුන්නේ නැත්තේ හදවතට එකඟව හින්දාද? ඒක ඉවරයිනේ. මේ දැනගන්න කැමැති ඇත්තටම ඒ ඡන්ද දුන්නේ නැත්තේ. ඔබතුමා හදපු ගහ ඔබතුමාව කපන්න කැමැතිලා තියෙනද? ඔව් ඒක ඉවරයි කියවන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔබතුමා නිශ්ශබ්දව යන්න හදනවද මන් දන්නේ නැහැ. අනේ ක්‍රියාවෙන් පෙන්නලා තින්නේ වල. කතා නැති වුණාට ක්‍රියාවෙන් පෙන්නලා තින්නේ. ඒ කියන්නේ 20ට ඇත්තටම ඒ ඡන්ද දෙන්නේ නැත්තේ. ඒක කියලා තියෙනවා. කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවට විරෝධයක් පැවත නැත්නම් ආණ්ඩුව සමග ඉන්නවා කියලා පෙන්නුවද? ඕන විදිහටයි හිතාගන්න. අපි හිතාගන්න දේ හරියයිද? Then inside the parliament විශේෂාංගය සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත් වූ දිනයන් 8න් දින 5කටත් වඩා අඩු පැමිණීමක් තිබෙන മന്ത്രിවරුන් පිළිබඳව mantri.lk වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබෙනවා. ඒ අනුව 50%කටත් වඩා අඩු ප්‍රතිශතයක් පවතින മന്ത്രിවරුන්ද ඒ අතර සිටින අතර එම මාසයේ පාර්ලිමේන්තුව පැවති දින 8න් එක් දිනයකදීවත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී නොවුණු മന്ത്രിවරුන්ද ඒ අතර සිටිනවා. එම වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි ජෝන් සෙනවිරත්න මහතා එම මාසයේ එක් දිනකදීවත් පාර්ලිමේන්තුවට පැමිණ නොමැති අතර විජේදාස රාජපක්ෂ මහතා සහ ආර් සම්බන්ධන් යන මහත්වරුන් එම මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ, මහින්ද සමරසිංහ, ජයරත්න හේරත්, අරුන්දික ප්‍රනාන්දු යන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන් සහ විපක්ෂයේ മന്ത്രിවරුන් වන කිංග්ස් නෙල්සන් සහ අබ්දුල් හලීම් යන മന്ത്രിවරුන් සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුව පැවති දින 8න් දින 3කට පමණයි සහභාගී වී ඇත්තේ. ඒ අනුව එම සියලුම മന്ത്രിවරුන්ට සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට පැමිණීමට ඇත්තේ 50%කටත් වඩා අඩු ප්‍රතිශතයක්. පවතින වසංගත තත්ත්වයන් සමග අන්තර්ජාලය සහ විවිධ යදපුම් භාවිතයෙන් දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මේ දිනවල යොමුව තිබෙනවා. ඔබේ දරුවා මේ මොහොතේද එලෙස ඔන්ලයින් ක්‍රමවේදයේ හරහා අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් එහි අවදානම් පැතිකඩක් පිළිබඳව ඔබ දැනුවත්. මේ ඒ පිළිබඳ තොරතුරුයි. අන්තර්ජාලය අදවන විට අප සියලු දෙනාටම නැතිවම බැරි මාධ්‍යයක්. කෙසේ නමුත් මේ අන්තර්ජාලය දරුවන්ට බලපාන්නේ කෙසේද? මේ දිනවල පාසල් සහ උපකාරක පන්ති නොමැතිකම හේතුවෙන් ඔබේ දරුවා අන්තර්ජාලය ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන් ලෙස ඔබ ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කරනවාද? පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් සහ උපකාරක පන්තිවල කටයුතු අන්තර්ජාලය සහ Zoom, WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන සහ පරිගණක යෙදුම් භාවිතයෙන් සිදු කිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා තිබෙනවා. එය අධ්‍යාපනය අතින් නම් ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණයක්. කෙසේ නමුත් එහි අවධානමක් පවතින බව ඔබ දැනුවත්ද? විශේෂයෙන්ම මේ විදියට අන්තර්ජාලය සහ යෙදුම් භාවිතයෙන් අධ්‍යාපන කටයුතු හදාරන කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කර තිබෙනවා. දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සඳහා යොමු කිරීම බොහෝමයක් දරුවන් අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට අධ්‍යාපන කටයුතු වල නිරත වන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය ගත කිරීම වැනි කටයුතු සඳහා යොමුව ඇති බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි කාලපරාසයක් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඔබගේ දරුවා සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු විය හැකි බව ඔබ දන්නවාද? ඒ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔබේ දරුවා එමගින් ආරක්ෂා කරගන්නේ කෙසේද? එක් ක්‍රමයක් තමයි ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලීන්ට පමණක් වෙන් වූ අන්තර්ජාල සේවා සම්බන්ධතාවයක් ලබා ගැනීම. එවිට පරිබාහිරව වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි පරිහරණය කිරීමට එම අන්තර්ජාල පැකේජ හරහා හැකියාවක් නැහැ. තවත් විදිහක් නම් ඔබ ජංගම දුරකථනය කුඩා දරුවන්ට ලබා දෙන විට අධ්‍යාපන අවශ්‍යතාවලට පමණක් යොදාගෙන භාවිතා කිරීමට යොදා ගන්නා යෙදුම් පමණක් විවෘත කිරීමට හැකිවන ලෙස ජංගම දුරකථනයේ සැකසුම් සකස් කොට තම දරුවා වෙත ජංගම දුරකථන ලබා දීමට හැකියාව තියෙනවා. ඔබ දරුවන්ට අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේ ඉඩ දීමේදී විශේෂයෙන්ම ඒ පිළිබඳ දැඩි සැලකිලිමත් භාවයක් යොමු කරන්න. විශේෂයෙන්ම ඔවුන් අන්තර්ජාලයට පිවිස සිදු කරන්නේ මොනවාදයි නිතර ඔවුන්ගෙන් විමසා ඔවුන් සිදු කරන්නේ මොනවාදයි සොයා බලන්න. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. අද දිනේ තුල පමණක් COVID-19 ආසාදිතයින් 201 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 140ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වී ඇති බවයි අප රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට සඳහන් කළේ. එම පුවත නැවතත් අද දිනේ තුල පමණක් COVID-19 ආසාදිතයින් 201 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 140ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හමු වී තිබෙනවා. දැන් අවධානය පොසිටිව් මිනිට් විශේෂාංගය වෙතයි. පදිංචිය සඳහා ස්ථිර නිවසක් නොමැති පවුල් සඳහා සෞභාග්‍ය නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එක් නිවසක් බැගින් නිවාස 331ක් ලබා දීම මෙහි අරමුණයි. පසුගිය 17 වනදා සිට එළඹෙන 25 වනදා දක්වා ක්‍රියාත්මක දිළිඳුකම පිටතැකීමේ සතියට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 19.86 ලක්ෂයක්. මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක නිවාස ඉදිකිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. ලක්ෂ 6 මාරක ගෙවල් 64ක් ග්‍රාම සේවා සංඝයටත් පිට මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම අපි නිවසක් කියන්නේ මම හිතන්නේ ඒක තමයි මූලිකම දේ. මට මේ කරපු දවුවට මම පොරොන් දෙනවා මේ ගෙදර අනිවාර්යයෙන්ම මම අත්ත ඔබට බලන්න පෙන්නනවා කියලා. මට ඕනේ වුණේ මේ දරුවන්ට තනක් හදන්න විතරයි. වටවටා පුවත් කිහිපයක් කෙටියෙන් 60 නගරේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිහිටි ඖෂධ අලෙවිසැලකට පැමිණි පුද්ගලයෙකු එහි ඖෂධ සොරා ගන්නා ආකාරය එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මාතර ප්‍රදේශ කිහිපයකට හිට පෙරවරු 9 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කෝට්ටේගොඩ, පාතේගම, රත්මලේ, දික්වැල්ල, කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. රොටරි සමාජය අනුග්‍රහයෙන් ලෝක පොලියෝ දිනයේ සැමරීම වෙනුවෙන් සමරු මුද්‍රයක් නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. देदहस दाहनमे අපස උසස් පෙළ විභාගයේ කඩේම් ලකුණු ලබන සඳුදා නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. රට තුළ පවතින COVID-19 වෛරස ව්‍යාප්තියේ නවතම තොරතුරුත් සමගින් අප යලි ඔබ හමු වන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.